මේ සියවස ආරබේදිी, ඔහಯෝහිදිී එක්තරಸළ දෙයක් සිදුವිය. අඩුම තරමින් එකලවත් ඒ සුළු දෙයක් සේ සැලකිනී. එහෙත් ඒ සිදුවීම ඔබේ ජීවිතයට බල පැ බවත් ඒ අම්දිිනක ඔබේ දරුවන්ගේ ජීවිතවලටත් ඔන්ගේ දරුවන්ගේ ජීවිතවලටත් ප්‍රබල ලෙස බලප පැඇති බවත් අපිදැන් දනිමෝ. ඒ සුවිශේෂී දිනේදී ඔහයෝවල ඩෙටන් හි පුස්තකාලයකට ගොඩවැදනු ඔවල් රයිට් එක් තරක් පොතක් අතටගත්තේය. එම පොතෙහි වූයේ ලිලියන්තල් නැමති ජර්මන් ජාතිකයෙු සහැල්ලු යානයක නැතහොත් විශාල සරුංගලයක නැගගේ ප්‍රියාපායාමට සමත්වීම සබන්ධ කතවයි නි ම ලියන් තල් සින් එන්චික් භාවිතා නොකරන ලද. එහෙත් ඔහු පෑබූයේ ඔවල් රයිට් හට එදින මැදියම් රාත්‍රියයට පසුවී බොහෝ වෙලාවක් ජනතුරු නදගේ නැත ලියන් තල්ගේ සුවිශේෂී ජයක්‍රණය පිළිබඳ කතාව කියූ ඔහු ඊට ප වශී ව සිටියේ හ තම උනන්දුව සොු විල්බ වෙත මුදහැරේ. ඉන් පසුරයිට සහදරයන් විසින් ආරම්භ කර ලත්දේ ආස්‍යනය සොයා ගැනීමෙන් සහ ඔවුන්ගේ නම් අමරණිය බවට පත්කිරීමෙන් අවසන් වූ යිතිහාසික කාරයයි ඔහුන් දෙදනාම වැඩිදුර අධ්‍යාපනයක් ලබාතිබුණ නැ ඔහු කිසි උසස් පාසල් අධ්‍යාපනය නිමාන කළලහ නමුත් විද්‍යාලයේ ටිප්ලෝමාවකට වඩ බෙහිවින් වැදගත්වනයම ඔවන් සත්ව තිබන ඕුන්ට උපය කවශල්ලයක් යමක් දිනා ගැනීම ආශාවත් තිබුණ. වස්සර ගණනාවට පෙර හොදෙක්කුඩා ලමන්ව සිටියති නගරින් එ පිට ජනපතයටගේ ඔහු මැරුණු හරකුන්ගේ සහ අශවයෙන්ගේ ඇටකටු එකතු කරෙනවත් පහරමත ශාලාාවකට විකුණ හ ඊලඟට ඔහුයකට කැබලි එකකට පරන බඩ වෙලෙදෙකට අලිකලෝය. පසු කලි ඔුන් දන මුද්‍රනාලයක් පිහිටවා ගෙන දන පත් පත් පද මුදන රට ත්. ල එඒ අසර්ථක විය අනතුරුව ඔහු කොඩවිල් සලක් ආරම්භ කර පාපැති විකිනීමත් අලුත් වැඩිය කකිරීමත් සිදු කළහ. කෙසේ පෝද ජීවත්වීම සහහාමොනද කළත් ඔහු සමවිටම ආසේ ඉක්ලයාම ගැනසහිනම වෝහ. ඉරිදා දිනවල සැඳෑ කාලේ හිර බැසගෙනයන කදවැටිය ආසානයේ උඩු පැලිව වැතිරෙන මේ දෙෙන ඉහල ආසේ කරකින රාජලියන් සහ විදදුල ඉරමින් ඉහලට ඇතින උකුස්සන්තෙස පලලා සිටියහ. තම පපැති වල්ද සැලෙහි සුලම් කොටේරයක් ඇදි කල යි් සහොයෝ කෘතිීමම තටුමත සලගින් නයොමර ලය පිළිබඳව අතා පලීමම්. කළ ඒ අතර ඔහු නොනවත්වාම සරෝංක සමඟද පැටලී සිටියහ අවසායේ අති විශාල සරුංගලයක් නැතහොත් පාවෙන සැහල්ලු යානයක් තනාගත් ඔහු උතුරු කැරොලිනාව ට හොක් හි කෙල් ටෙවිල් හිල්ස් කර ඒගෙන ියහ ඕන් කිටි හෝ් තෝරත්තේ සෑම විටම එහි මෝද දෙසින් ඇතියන ලළුණු මුසු තද සුලගක් තිබුණු බැවින් සහඒහි පොව සමවිටම රැලි සහිත මුද වැල්ලින් වැසි පතිර ැනි පාව සහල්ලු යානා යොදාගෙන වසර හතරක් අහතා බැලීම් සිදුකළ ඔහු ඊළඟට එජමක් සකසාක් ්‍යානයකට සවිකර එ. නන්තයක් වට පත් කලහ ඒ අන ඔඕන් සින් එදස් නමසය තුොනේ දෙසම්බදා හත්වර දෙන සදානුස් මරණීය දෙනයක් බවට පත් කර ලත්දේ මිනිස් ඉතිහාස ප්‍රථම ගවාන් ගමන සන්න හන් කරමී පළමෙන් ගුවන් යන්තරයෙන් එහලටියයන්නේ කවරුන්ද තීරණේ කිරීමට කාසයක් ොඩ දමනලදේ ඒහද සිරරිස ලබන අතර ඔවල් ම අවස්ථාව උදා කර ගත්තේය. ඒයඒ දක්නට නොවෝ කටුක දෙනයක් විය ෙටි හෝ කියහි වෙරල තීරය දිගට විශරීතිපුුණු හිමපියලි ගසා බසා දමින් ද සොල හමආ අතර මෛල භාගයක් පමණ ඇතින් පැෙනන්න තිබන. मींदा, मींदा, एध एध ෝූ කලකමෙන්ට වෙරල මත හැපි බිඳෙන රලිගෙඩ සමදායයි ජාත්‍රාව පින්තර කරමින් සිරි මිනිස්සු පස්ස දෙෙන ටන් විට අත්වලට ගසා ගනිමින්ද නටමින්ද උඩ පනිමින්ද ශරීරය උනුසුම්ව පවත්වා ගැනීමට උත්සා කළහ. ඒත් එවන් සීතලක් පැවතිද යානයට නැගීමේද. අඩු තරමින් උඩු කබායක් පත් ඇඳීමට ඕවිල් කැමති නොනේ ඒ යානයට අමතර බරක්වන බැවිී. හරියට දහයතිස් පහට ඕවිල් ්‍රයිට් පනගවන ලද යාන මතර ැගුණේය හොඳින් හුස්මක්ගේන පිටක හ ලීවේ තල්ලු කළේ ආ්‍යන්තයසුම්. හෙම කහෙමින් අවකාශයටඇස වීගේ දුම් විවරෙන් ගිනි තළු පිට කරමිී. ඉතිහාසකත විනාඩි දොලහක කාලයක් අස්ථාවර ලෙස හලටත් පහලටත් පාවින් ගොවන රැදිී තිබුණ න්ත්‍රයේ අඩි සයක්ක් පමණ ඇතින් බිම ම පතිත විය ඒය සවිසල් සිදුවීමක් විය ඒ ශිෂ්ඨාචාරගත ඉතිහාස හැරවෝ ප්ලක්ෂයන්ගෙන් එකක් විය අවසානයේ ඉතා දුගකාලයක්තුට මහස්සෙහිනේ සැබැවිය. පළමු වරට එක්තරා මිනිසකු මෙහිතලයේ විලාංගු කඩා බිඳගෙන තාාරකා දෙසිට ප්‍යාසර කර තිබුණී. එතක වෝ ඔල් රයිට ප්‍රකාශ කල හක්කි. පිතියක් ොලබ බවය හකගේ සැලසම වැඩකරවඇත්තයි හ සිතු බවත් ඒ ඇත්තේම වැඩකළ බවත් ඕ කියය ඕ පැවසූඒ තමක් කිසිද ආසින් ගමන්කිම පිළිබඳව වැඩ ැකීමක් ලොකළ බවයි. ආකාසි තරනයට අදාලව ලැබූ එකම සතුට ලෙස ඕහ දක්වන්නේ ළම වියෙහි ඇඳෙහි දිගව අවදියන් සිටි රාත්‍රියක ආසින් ගමන්කිරීම සිදුලළයුතු ආකාරය පිළිබඳව සිහන ැවෝ අවස්ථාවයි. එත්දස් ටමසය අටවසරේ එක් තර දෙනක ඕ ර්ජනාව පොට් මියර් ගුවන්්‍යනයක් පදවමින් සිටියේද යම්යක් සිදුවිය. ගුවන් ාය ක අඩ න . ෂකනිදධරයාමරනයට පත්වය ල් යි දිවිගලවාගත්ත ඕහගේ කොදුවට පේලිය ආාධයකට ලක්විය ආාදය දරුණුව එකක් නොවත් ේදෙනනවිතා දැඩිුව අතර හ යා අනතුර න් පීඩවින්දය. නිසකවම ඔහුට ඇවිදයාමේ හැකි ාව තිබුණ. ඒත් වේදනව දරාගැනීම ඉතා පහස වය. ඕ ලජශයේලී මිනිසක වූ අතර ප්‍රසිද්ධය කරන වැල පොම් සහ ෝෂාවන් ඔහුට රිස්ුේම නැත. ඕහ ම ජීත කත්තාවලයා නැත. ඕ තමල්ගේ යරපයක් නොගත්තය. එසේම වාර්තාකරුවට කතාකිරීමට කැමතිනවය. සොයු වල් රක් ප්‍රකාශ. දෙයක් නම් කතා කරන එකම පක්ෂයන් ගිරවන්නය ඒත් උන්ට වැඩිය උඩට පියාපන්න පෑයන්නේයි යි් සොයුෝතේද නම නිරහංකාරස හා තමන්ව ඔලොපවා නොදක් වන පුදගලයෝ වහ එක් දෙනක විල්බ තම ලේස්ව ගැනීමට සාක්කොට අත දමත්ම රතු පාට රබන් පටයක්ක් බමවැටනී ඒ කොක්තේ ඔහගේ සොහොයුර ස්වාය හ ොසල කිිමත්ලෙස මෙසේ කේවේ ඒ මට ඔයාට කියන නමතුගුණනාා ප්‍රශ්‍ය ආන්ඩුවයෙන් අද හබසමට ගෞරව නම පට්ටමක් දුන්නන්නේ මේ ඒ රිබටන් පටිය ජල් පැනගේිය ආගමක ඉගැවීමම් අනුව හැදි වැඩු ඕවල් සසාහවිල් යි ඉරිදා දිනල ගුවන්ගමන්වල දීම සෑමට ප්‍රතික්ෂේප කළොය.ඒ අස්ථාවක ඉදා දිනක ස්පානයේ රජුව ගුවයන් රැෙනයාීමට ඔුන්ට ැඳවීම ලබනි ඒත් තම විශ්වාසයන්හි ගැලිසිටි ඕහු රජ කියියනියෝගේ ප්‍රතික්ෂප කළහ. රයිට් සහෝදරෝ දෙදනම අවිවාහකයෝ වහ. ඕන්ගේ පියා පරක් පැවසුවේ තම පුතුන් දෙදනාට ඕන්ගේ ආසි්‍යත්‍රා සමඟ බිරිින්දවරු දෙදනකගේ බරද දැරියන හැකි බවය. ඉතින් ඔහු ආසි්‍යත්‍රා පමණක් තෝර ගත්හ.